අදත් හොන්දගෝ කවිතුලින් ලස්සන ගමක් මැද්දෙන් යන්න යන්නේ මේක හරි ලස්සන ගමක් හරි එන්ජොයි කරන්න පුළුවන් ඩ්‍රයිව් එකක්. ඉතින් ඒ ගම මැදින් යන වෙලාවේදී නිරුත් ඉන්න මගේ හැපැත්තෙන් ඉතින් අද කවිය ගැන ඉගෙන ගමු, කතා කරමු, සහ රස විඳින විදිහ. යන්තා චුට්ටි අපි ගමු බලමු. ෆේස්බුක් එකකින් හොයාගත්තේ නන්දසිරි කීඹිය හෙට් කියන මහත්මයා ලියලා තියෙන්නේ. මම දැකලා තියෙනවා තුමාගේ සමහර කවි. ඉතාමත්ම සරලව ජීවිතේ තියෙන බැලෑරුම්කම පෙන්වන කවි කියලා මම හිතන්නේ. තාත්තේ මතකයිද මං ඉස්සර සරුංගල් ඇරපු දවසක අරුංගල් බෝලයක් නැති කරන්න ඇවිත් තාත්තා බැනපු හැටි හවසක මා දෙපාරක් කරා බොල්මිට. අම්මත් දෙකම නැති කරන්න මල්ලිට කිරිපිටි අරන් එනකොට බිම බලන් ඉන්නේ ඇයි තාත්තේ? මට වගේ බනින්නේ නැතිව අම්මට කරාබු දෙකම ගැලවිලා වැටෙන්නට පුළුවන්ද තාත්තේ? එක විට බනින්නේ ඌවේ හරිනම් මේ වැලෙට තලන්න ඕනේ ඔය කියන පුරුද්ද. ඔච්චර ලස්සනට කියලා තිබුණ සුරාජ් අම්මා මේ කරාබු දෙක ගස් තියලා මල්ලිට කිරිපිටි අරන් ඇවිල්ලා කියලා. මං හිතන්නේ මේ හැටියට මට හිතෙන්නේ අපි කිව්ව සලක් කාලේ වගේ අනවශ්‍ය දේවල් ඔක්කොම ඉවත් කරලා අවශ්‍ය දේට විතරක් තැනදෙන කාලයක්. ඒ කියන්නේ දහයේ හරියට කොළ ටික කඩලා බිමට දාන ඉඳට වෙන ඊනබිරිතුව වෙනකම් වසන්තේ උදා වෙනකම් බලන් ඉන්න කාලයක් වගේ. ගිය සතිය අපි මේ පාරේ ආනකොට මේ ඔක්කොම වැහිලා තිබ්බෙන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඒ හිම අද දිය වෙලා තියෙනවා වගේම අමාරු කාලා තිබ්බන්ට ඉවර වෙලා ගිහිල්ලා ලස්සන වසන්තයක් උදා වෙන්න කියලා.